ඊළඟට සොරකම පින්වතුනි සම්මා කම්මත්‍යාගේ මොකද සොරකමේ විපාක පින්වතුනි සොරකම ගැන කතා කරද්දී අමුතුවෙන් අපිට කතා කරන්න දෙයක් නැහැ අපේ මේ රට ගැන දකිද්දි බලන්න අපේ රටේ ජනප්‍රියභාවය අද බිඳුවට වැටිලා අපේ රටේ අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය බිඳුවට වැටිලා ජාත්‍යන්තරයට යට වෙච්ච ජාතියක් බවට පත් වෙලා අපේ රටේ භවභෝග සම්පත් බිඳුවට වැටිලා මෙතුණි හේතුවක් තියෙනවා මේ සුන්දර ධර්මයක් අපි දකින්නේ දේශපාලනයක් නෙමේ මොකද්ද මේ දේශපාලන බිඳ වැටීම තුලින් අපි දකින සුන්දර ධර්මය සොරකම අද සොරකමේ ආදීනවයයි මුළු සමාජයම බිඳුවට දාලා තියෙන්නේ කාගේ සොරකම්ද පින්වතුනි පසුගිය අවුරුදු 50 තුල මේ රටේ දේශපාලන නායකත්වයේ තිබුණා වූ බලවත් සොරකම් අද මේ සමාජයේ බිඳුවට දාලා තියෙනවා මේ සමාජයේ බංකොලොත් කරලා දාලා තියෙනවා ඊට වඩා සොරකමේ ආදීනවය ගැන අපිට කියන්න අවශ්‍ය නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සොරකමේ ආදීනවයේ බලවත්භාවය බලවත්ම සොරකම තමයි සාංගික දේපල සොරකම් කිරීම දෙවෙනි බලවත් සොරකම තමයි සිල්වතුන්ගේ දේවල් සොරකම් කිරීම අපේ ගෞරවනීය පාලක පින්වතුන්ලා මේ උතුම් සම්මා දිට්ඨි ආර්ථයන් තේරුම් ගන්න ඕනේ අද අපේ රටේ මහා සංඝරත්නය භාණ්ඩාගාරයට කොච්චර බදු මුදල් දෙනවද වතුර බිල ගෙවද්දී දුරකථන බිල ගෙවද්දී ලයිට් බිල ගෙවද්දී මහා සංඝරත්නය භාණ්ඩාගාරයට බදු මුදල් දෙනවා සිල්වතුන් කොච්චර නම් අපේ භාණ්ඩාගාරයට බදු මුදල් දෙනවද ඔබලා කඩේකින් අටපිරිකරක් ගනිද්දි චීවරයක් ගනිද්දි සිව්පසය ගනිද්දි පින්වතුනි කොයිසා ධනයක් භාණ්ඩාගාරයට එකතු වෙනවද මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සිව්පසයේ උදෙසා කෝටි ගානක ධනයක් පින්වතුනි සමාජගත වෙනවා ව්‍යාපාර ලෝකෙට යනවා මේවෙන් විශාල පිරිසක් බදු වශයෙන් යනවා ඒ කියන්නේ මේ සිල්වතුන්ගේ බදු මුදල් මහා සංඝරත්නයේ බදු මුදල් යමෙක් සොරකම් කරයිද යමෙක් ගසා කයිද ඊට වඩා දරුණු විපාකයක් මේ ලෝකේ නැහැ අපේ රටද මේ අත් වෙලා තියෙන මේ විපාකයයි අපේ ගෞරවනීය පාලක පින්වතුන්ලාට සම්මා දිට්ඨිය නැහැ මේ ඇත්ත දැනගන්න මේ යථාර්ථයන් ජීවිතයට එකතු කරගන්න මේ විපාක හැටියට මුළු රටමද බිඳුවට වැටිලා තියෙනවා රකමේ ඵලයන් නිසා පින්වතුන්ලා දක්ෂ වෙන්න මේ ජීවිතේ හොරකම් කරලා ඔබලා කෝටිපතියන් ප්‍රකෝටිපතියන් වුණත් ඔය අනුන්ගේ ධනෙ හොරකම් කිරීමේ විපාකය ඊළඟ දවසේ ඊළඟ භවයේ අනාථ කඳ උරක අනාථයෙක් කියලා උපදින්න පුළුවන් සමහර අපි පින්ඩපාත යනවා ඈත ගම්වල ගෙවල් වලට දුප්පත් ගෙදර පොල්ලතු වලින් ගෙදර වහලා තියෙන්නේ අතදරුවෙක් ඉන්නවා ඒ අතදරුවා නාව ගන්න බේසමක් නැහැ බාල්දියකින් වතුර අරන් තමයි පොල් කට්ටෙන් නාවන්නේ බේසමක් ගෙදර නැහැ පින්වතුනේ අනුකම්පා කරන්න ඕනේ නමුත් ඒ අහිංසක දුප්පත් භාවයේ දකිද්දී සුන්දර ධර්මයක් අපි දකින්නේ අනාථ කඳ උරක ජීවත් වෙන අනාථ දරුවෙක් දකිද්දී සුන්දර ධර්මයක් දකින්නේ මොකද්ද පෙර ජීවිතේ ජනතාවගේ ධනය සොරකම් කළා පෙර ජීවිතේ සංඝයාගේ බදු මුදල් සිල්වතුන්ගේ බදු මුදල් සොරකම් කළා කෝටි ප්‍රකෝටි ජීවිත ගත කරලා මරණයෙන් පස්සේ අනාථ කඳ උරක කවුරුවත් නැතුව ඉපදෙනවා සුන්දර ධර්මයක්